අයිබෝන් කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැම දෙනෙක්ම ඔයගොල්ලන් එකතු වෙලා ඉන්නේ 2 dudes dubai youtube channel එකත් එක්ක අද අපි කතා කරමු UAE long term visa එක කියන්නේ මොකක්ද කියලා නැත්නම් කෙටින් කියනවා නම් golden visa මොකද්ද මේ golden visa කියන්නේ ඒක සම්බන්ධයෙන් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට සම්පූර්ණ විස්තරයක් දැනගන්න පුළුවන් ඉතමත් කෙටියෙන් ඉතින් අපි යමු වීඩියෝ එකට මොකක්ද මේ গোল্ডන් වීසාවක් කියන්නේ අපිටත් ගන්න පුළුවන්ද සමහරකට වාඩත් ගන්න පුළුවන් මටත් තිබ්බනම් කොච්චර ෂොක්ද කියලා නේද ඉතින් මේ গোল্ডන් වීසා එක ඇත්තටම අවුරුදු 10ක් වෙනකන් ඔයාට ඒ වීසා එක වැලිඩ් ඉතින් ඔයාටත් කියන්න පුළුවන් යාළුවෙට මා ගාව තියෙන গোল্ডන් වීසාවක් කියලා නේද ගොඩක් කට්ටිය ගාව තියෙන්නේ අවුරුදු 2ක් නැත්නම් අවුරුදු 3ක් වැනි කාලේ රෙසිඩෙන්සි වීසා අපි ඒකට කියනවා රෙසිඩෙන්ට් වීසා කියලා සමහරක් වෙලාවට විසිට වීසා තියෙනවා මාසෙයි මාස තුනේ. ඉතින් গোল্ডන් වීසා කියුවාම සමහරක් වෙලාවට එතන ස්පෙෂල් ස්පෙෂල් දෙයක් තමයි හැංගෙන්නේ. ඉතින් අපි කතා කරමු මොකද්ද මේ গোল্ডන් වීසා කියන්නේ කියලා. මේක ඉන්ට්‍රොඩියුස් කරේ 2020 නොවැම්බර් මාසෙ තමයි මේ කියන গোল্ডන් වීසා අලුත් concept එක රිලීස් කරේ. ඉතින් අපි බලමු මොනවාද මේ গোল্ডන් වීසා එකට අදාළ වෙන documentation මොනවාද අපි කළ යුතු සුදුසුකම් මොනවාද කියන එක අපි කතා කරමු. ඉතින් මම මේ විස්තර කියන ගමන්ම ඔයගලන්ට screen එකේ side එකේ බලා ගන්නත් පුළුවන් ඒ විස්තර හැම දෙයක්ම. මේ গোল্ডන් වීසා එක ඇවිල්ලා අපි හිතුවට හැම දෙනිටම ගන්නත් අමාරුයි. ඉතින් මේකට ඉන්නවා certain category එකක් නැත්නම් මේකට විශේෂ වූ පුද්ගලින් ඉන්නවා. ඉතින් අපි බලමු මේ විශේෂ පුද්ගලින් කවුද කියලා. සමහර කාලවලට මේ category එකට ඔයාවත් අදාළ වෙන්න පුළුවන්. පළවෙනිට ගන්නවා නම් පළවෙනිට පෙන්නුම් කරන PhD degree holders. ඉතින් PhD degree එකක් වාට තියනවා නම් ඔයාටත් මේ කාණ්ඩ යටතේ apply කරන්න පුළුවන්. හැබැයි PhD degree එකක් තිබ්බට මදි. ලෝකේ තියෙන හොඳම යුනිවර්සිටි 500න් එකකින් ඔයා සමත් වෙලා PhD degree එකක් අරන් තියනවා නම් ඔයාට අවුරුදු 10ක UAE resident visa එක apply කරන්න පුළුවන්. දෙවෙනි එක ඩොක්ටර්ස්ලට දැන් ඩොක්ටර්ස්ලා ගත්තොත් මේකලන් කියනවා ඩොක්ටර්ස්ලට ස්පෙෂලිස්ට් අපි බලමු මොනවාද මේ ඩොක්ටර්ස් කැටගරිස් කියලා වෛරල් එපිඩෙමොලොජි මේ කාණ්ඩේ ඔයා ඉන්නවා නම් ඔයාටත් මේ গোল্ডන් වීසා එක ඇප්ලයි කරන්න පුළුවන් ඊට පස්සේ අපි යනවා ඉන්ජිනියර්ස් ඔයා ඉන්ජිනේර් කෙනෙක්ද ඉන්ජිනේර් කෙනෙක් නම් මේකේ දාලා තියෙන සුදුසුකම් යටතේ මේකේ ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් කම්පියුටර්ස් පැත්තේ ඉන්න ඉන්ජිනියර්ස්ලට इलेक्ट्रॉनिक्स पत्ते इन्ना काटे प्रोग्रामिंग एतकोट इलेक्ट्रिकल इलेक्ट्रॉनिक्स एक्टिव टेक्नोलॉजी ऑल द बिग डेटा कैन ऑब्टेन यानी मे कियन कांडवलिंग ओया ओयागे प्रोफेशन एक इंजीनियर के बिना इन्नोना मे कांडे अटते ओयाटत अवुरुदु 10 रेसिडेंसी वीसा गोल्डन वीसा के अप्लाई करन्न पुलुवन इन्वेस्टर्स ला गन्नोना इन्वेस्टर्स लाट वेनम अप्रूव्ड अमाउंट एकक तियेनवा ඒගොල්ලන් ඉන්වෙස්ට් කරන්න අවශ්‍ය මේ රට ඇතුළත. ඉතින් ඒක සම්බන්ධයෙන් අපි විස්තර අරන් යන්න ඕගලන්ට ඉදිරි වීඩියෝ එකේ culture and arts culture and arts යතේ ආටිස්ට් කෙනෙක් නම් හොඳට හොඳ ආටිස්ට් කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන් මේ গোল্ডන් වීසා එක Ministry of Culture and Knowledge Development මධ්‍යස්ථානයේ හරහා ඔයගලන්ට apply කරන්න පුළුවන්. ඒ ටික තමයි සුදුසුකම් වෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයත් මේ කාණ්ඩයට අදාළ එක්කෙනෙක් නම් ඔයාටත් ගිහිල්ලා මේ පල්ලෙහා දෙන ලින්ක් එක හරහා ගිහිල්ලා ඒ වීසා එක apply කරන්න අවශ්‍ය සුදුසුකම් හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේකත් ඔයගලන්ට වැදගත් වෙයි අනිවාර්යෙන්ම මේ වගේ තොරතුරු අරන් එන නාලිකාවක් වශයෙන් අපි ඉදිරියටත් මේ වගේ තොරතුරු ගොඩාක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඔයගලන්ගෙත් මාක රික්වෙස්ට් එකක් තියෙනවා නම් අපිට අනිවාර්යෙන් කියලා එවන්න. එතකොට අපිට ඒවත් චෙක් කරලා බලලා ඔයගලන්ට අප්ඩේට් එකක් අරගෙන එන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් හැමදෙනෙම පරිස්සමෙන් ඉන්නවා කියලා අපි හිතනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක තවත් දවසක හම්බ වෙන බලාපොරොත්තුෙන් අදට අපි සමු ගන්නවා. එහෙනම් හැමෝටම අයබෝන්.